දත් අයිෝන් කියල පිගන්නවා ්‍රිකල් කුපිය ෂනල්ල එකට තාමත්වයා ට්‍රිකල් කුපිය පෂනල සබස්රයි් කරල නැත්තං දැම්ම සස්තරයි් කරන්න ඒගේම බෙල්ලාකනෙක කලිකරොත් ඔයාලට පුලුවන් අපි මේ වගේ වීඩ එකක් අපපලෝඩ් කරපු ගමම්ම නොටිෆිකේෂන් එකක් ඔයාලා ගවටම ගන්න ගන්න ඉතිං අද වීඩිය එකෙන්මං කතා කරන්නේ නිියවමරිකල් ටෙක්නික්ස් වලදී අපි පාවිච්චි කරන මෙතඩ් දෙකක් ඒ තමයි නිටන් රප්ෂන් මෙතඩ් කියන එක අපිට සාමාන්‍යයෙන් මොකක්කරි ෆන්සන් එක ආසන්න වශයෙන් මේකේ මූල මොනාද කියලා හොයාගන්න ෝ නයියුණොත් අපි මේ නියවමරිකල් ටෙක්නික්ස් තමයි පවිච්චි කරන්නේ. ඉතින් ඒකනුත් මං අද කතා කරන්නේ නිවටන් රැප්සන් මෙතඩ්ඩක කොහොමද ගානකට ඇප්ලයි කන්න කියලා. ඒ වගේම මේ නිවටන් රැප්සන් මෙතට්ඩකේ සුළුකිරීම් කොහොමද මේ කැල්ලක පවිච්ච කරලා ගොඩක්ම ලේසියෙන් සුළ කරගන්න කියලා. හරි. අපි හිතමු අපිට මේ Fෆක් කියල ෆංශන් එක දී තියවා ्यර්න් රැෂන් මෙතට් එක පාවිච්චි කරලා රට් ස්ොය කියලා ඒකදී අපි ස්සල්ලම් කරන්නන්නේ මේ Fෆක් කියන ෆන්ශන් එක අවකල්නය කරලා FXක් කියන ෆන්ශන් එක ඔයා ගන්න එක. ඊළඟට අපිට පුළුවන් නිටන් රැන් මෙතඩ එක සූත්‍රය පාවිච්චි කරලා රට් ොයාගෙන යන්න ඒක සූත්‍රය තමයි X එ දන්න එක සමානයි x - fX බෙදීම f x. එතකොට මේක තමයි ्यටන් රැසන් මෙත්කේ දී අපි පාවිච්චි කරන සූත්‍රය වෙන්න. අපි දැම් බලමු කොහොමද මේ නිවටන් රැපන් මෙත එකක ගානකටඇප්ලයි කරන්න කියලා. දැමේ උදහන්න ගාන බැලුවොත්තහෙම එක කියවා ගව xq + 2x-2 equals 0හැස root between 0 n1. 2 using new මේ රෂන් මෙතඩ් එකට කියන තවත් නමක් තමයි නිටන් මෙත් කියන එක දැන් අපි බලමු ඉස්සල්ලම අපි කරන්න ඕනි මෙන්න මේ Fෆක් කියල හඳුන්න ගන්න එක එතකොට Fක් සමානයි එක් ගනය දන්න දෙකයික් ්‍රීන දෙක සමානයි බිඳුවයි ඒ ළඟට අපි කරන්නේ මේ ෆන්ෂන් එක අවකල්නය කරන එක එකකට F ද් එක් කියනක අපි ටහගන්න පුළුවන්. වර්ගය දන දෙක කියලා. ඊළඟට අපිට පුළුවන් මේ x n දන එක සමානයි x n - f බදීම fx කියන සූත්‍රය පාවිච්චි කරලා මේක රට්ස්වන්න මේකෙද කියනවා මේ රුට්ටක තියෙන්නේ බින්ඳුවත් එකක් අතර කියලා අපිට හොයන්න කියන්නේ දශමස්ථාන දෙකක් දක්වා. එතකොට අපි දන්නවා මේේ රට්ක තියෙන්නේ බින්දුවත් එකත් අතර කියලා. එතකොට අපිට ආසන් වශයෙන් පලවෙනි ගෙස්ස එක ගන්න පුළුවන් දසම පහක් කියලා මේ ගෙස්ස එකක ඔගලන්ට කැමති අගේ ගන්න පුුවන් ඔගලන්ට ඕන දහක් කියල ගන්න පුළුවන් ඒ අගේ වැඩිවෙන්න වැඩිවෙන්න රුට් එකෙන් ඉහාට යන්න යන්න අපිට ගාන හදන්න තියෙන පියවරටික වැඩිුවෙනක් විතරයි වෙන්නේ අපිට දන්න ඕනන් මේක බින්ඳුවත් එකත් අතර තියෙනවා කියලා අපිට එක ගන්න පුළුවන් බිඳුව ගන්න පුළුවන් මම මේකෙති ගන්නවා දසම පහක් කියන එක දැම්මල් ලියන ස්සලම ලට් .5 කියලා එතකොට මං ගන්නේ පලවෙනි්‍රක්xiිමේෂන් එක දර්ශම පහ කියලා එතකට මේ සූත්‍ර පාවිචකරොත් හෙම මෙතන අපි හොවා ගන්න නිීමේ x දා එක කියන එක එකන් මේ එක සීරෝ නොත්ෙම එ කියන්න බින්ුවයි එතකොට x neka neka. x එක සමානයි x කියන්න එතකොට xන කියන එක xී f බද Fනෝ ඊළඟට අපි බලමු මේ කොහොමද කැල්ලක පාච්චි කරලා ලේසියමු සුලු කරගන්න කියලා ම මේ එක තවත් පැහැදිල වෙන්න උගලන්ට මේක්නෝට ආදේශ කරලාත් කියල පෙන්න්න එකතකො අපිල්ලක්ෝ ම F කියනකට xක්නෝ් කියනක අප ආදේශ කරන්න ඕොන මනෝ් ගණය දන දෙකයිනෝ රිීන දෙක බෙදීම Fද කියන තුනයි නෝ් වර්ගය දන දෙක එතකොට මේක තම අපිට සුළු කරගන්න ඕනි දැන් මේකෙදී අපි එක් නෝට් කියල ගත්තේ දශම පහ කියන එක එතකොට අපි මේ කැල්ලකේ දසම පහ කියලා ටයි් කරලා සමාන ලකුණ බනවා එතකොට දසම පහ මෙන්න මෙතරට එඒවා ඊළඟට අපි කරන්නේ මේ ආන්ස කියන බට්න එක ප්‍රස් කරන එක දැන් එතකොට දශම පහ කියන එක අපිට ආන්ස එක විදිහට මෙන මෙතන බලාගන්න පුළුවන් දැන් අපිට මේක්නෝට් කියනෙ එකට ආන්ස කියනෙ ප්‍රස්් කරන්න විතරයි තියෙන්නේ එතකොට මේ සූත්‍ර මේක ටයිප් කරව තේමක්නෝට් කියන්නේ ආන්ස කියන එක කියනෙ දශුම පහ කියනක අපි ආන්ස කියල ගත්තේ එතකොට ආන්ස ම දැන් උඩේ ක අපි ටයිප කරගන්නවා ඒකට වරහන මේ විදියට දාගන්නවා ඉල්ලඟට ආන්ස කියන එක ගනය ගන්න ඕන අපි ශිප්ට ගොබල මේක්වර්ග බුවම ආන්ස කියන එක ගණයනවා ඊළඟට දන දෙකයික්නෝ් කියන්නේ දෙකයි ආන්ස කියන එක එතකොට දන දෙකයි ආන්ස අඩු කිරීම දෙක අඩුකිරීම දෙක ඉර්වස වරහණ වහනවා දැන් අපි මේ කොටස ඊළඟට ටයිප් කරගන්නවා බෙදීම ආය වරහන ඕන් කරගෙන තුනයික්නෝ් වර්ගය කියන්නේ තුනයි ආන්ස වර්ගය කියන එක ඒකද අපි තුනයි ආන්ස මේක්වර්ගයබුවම තුනයි අන්ස වර්ගය වෙනවා ඉළඟට දන්න දෙකාපි ටයිප කරනවා ඊළඟට වරහන වහලා සමාලපු නැබුවම අපිට මෙන්න මේ විදිහට කෙලින්ම උත්තරය ගන්න පුළුවන් විින්දෝදසම අට අටයි එකයි කියලා දැන් අපි මේ අරගනතියෙන්නේ එක අපපෝක්ිමේෂන් වැල් එකක් විතරයි ඊළඟට අපි තවත් පරෝක්මේෂන් වැලවුව එකක් ගන්න ඕනි ොකද මේේ ෙසිමර් පලේසස් දෙ එකකට අහනවා එතකොට අපි කරන්නේ මේ තුන්වැනි ඩෙසිමල් ලස් එක වෙනස්සෙන් නැතිවෙනකං මේ ගාන සුළු කරගෙන යන එක එතකට අපිට ඉස්සල්ලාවා x සමානයි බිදුුව ඇදසම අටයි එකයි අටයි එක කියලා දැන් අපි ආප වර සූත්‍ර ලිය ගන්න ඕනි ඒ එකෙන් අපි හලා ගන්නක්දක කියනගය හෙතුවොට xක් දෙක සමාන වෙන්නේ x අඩු කිරීම F බෙදීම F එක කියනකට ඊළඟට අපි මේ xක් දෙක කියන ලියාගන්න පුළුවන්. අඩු කිරීම මේ FX එක කියන්නේ Fට x එක ආදේශ කරහමන එක. එතකොට ග දෙයි x රින දෙක බෙදීම F කිය එක කියන්නේ Fටක්ක ආදේශකරහමණ එක. එතකොට තුන්යි x වර්ගය දන දෙක. මෙන්න මේ පීවර හැමෙලා අපි ලිිය න්න ඔන්නෑ ම මේ ගාන පැහැලිවෙන විතරයි මෙන්න මේ පියවර ලිල්වවෙේ අපිට මේ පියවර ලියලා කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. මේද අපිට ඉස්සල්ලාපු එක් එක කියන්නේ මෙන මේ තියන උත්තරේ. අපිට මේ ස්සරහට ගෙනියන්න උන් නිසා අපි මේ ආන්ස කියන බට්නක ප්‍රෙස් කරනවා. එතකොට අපිට මේ දශම අට එක අයට එක කියනක හැම් වෙලාම ටයි් කරගට න්න නෑ ඒ කියන්නේ එක්ක වෙනුටිට කෙල්ින්ම ආන්ස කියන බට්නක ප්‍රස් කකලාට පස්සේ කෙලිම් අපිට ආපු උත්තරේ මෙතනට ආදේශ වෙනවා. දැන් අපි බල මේ කොම සුළු කරන්න කියලා එතවට එක් එක මන කියන්නේ ආන්ස මනස් ඊළඟට එක් එක ගණය අපි බ්‍රැකට්සන් කරනවා ඊළඟට එක්ස එක ගනය කියන්නේ ආන්ස ගනය කියන එක හිඟට දෙකයි එක් එක එකන්නේ දෙකයි ආන්ස -2 අඩු කිරීම දෙක හිළඟට වරහන වැැහුවා දැන් අපි මෙ මේ තුනයි එක්ෂ එකක වර්ගය දැන දෙක කියන එක මේක ටයිප කරනවා බෙදීම වරහන ෝපන් කරලා එක් එක වර්ගය කියන්නේ තුනයි ආන්ස වර්ගය කියන එක ඊළඟට එකතු කිරීම දෙක වරහන වැැහවා සමානලක් නැබුවම අපිට එනවා කෙලින්ම බිුව ඇදසම හතයි හතයි දෙයි තුන කියලා අපිට ගන්න පුළුවන් X2 කියනගේ ඊළඟට අපිට මේකේ කියගේටත් යන්න ඕන මොකද අපිට දශම තුන්වෙනි දශමස්ථානය වෙනස් නොවෙනකං අපි මේක ගාන හදාගෙනයක් නෝනි දෙවිනි දශමස්ථානයට ගාන හපු නිසා දැන් තවටක් තුන කියන්නේ අපිට මේකෙම ලියාගන්න පුුවන් x දෙක අඩු කිරීම එ දෙකේ ගනය දන්න දෙකයි xක් දෙක ්‍රීන දෙක බෙදීම තුනයික් දෙකේ වර්ගය දන්න දෙක කියලා දැන් අපි කරන්නේ ඉස්සල්ලා වගේම මේ ප අප උත්තර ඉස්සරහට ගෙනියන් නෝව නිසා ආස කියනෙ ප්‍රස් කරනවා ඊළඟට අපි මේ x දෙක වෙනුවට ආන්ස කෙනෙක තමයි පාවිච්චි කරන්නේ එතකොට x දෙක ම කියන ආස ම වරහන ඕන් කලා ඉල්ළඟට x දෙ ගනය ආන්ස වල ගනය එකතු කිරීම දෙයි x දෙක කියල තියෙනවා එතකොට දෙකයි ආස අඩු කිරීම දෙක වරාන වැැහුවා ඉඟට බදීම දැම්මා ඉළඟ රාපහු වරහන ෝපන් කරලා මෙනි මටි ියයා ගන්නවා තුुनाයි x දෙක වර්ගය කියන්නේ තුයි ආන්ස වර්ගය දන දෙක එතකට අපිට නොමේ විදියට බිදුවයි දසම හයි හතයි බිදुුවයි නමේ කියලා ඊළඟට අපට තවත්තාගේකට යන්න වනවාමොකද මේ ති තුන්වැනි ද සමස්ථානය වෙනස්සෙලා තියෙනවා දැන් අපි एक හතර කියනකට ගියාටබස්සේ එකද අපි කරන්න එක්තුුනට ආපුවාගේ මෙන විතරට ආදේශ කරන එක එතකොට එක්තුන අඩු කිරීමනේ ගනය දන්න දෙකයි එතුන ්‍රීන දෙක බෙදීම තුනයික්න වර්ගය දන දෙක එතකොට අපින මේ ස්සරහට ගෙනිය නොවන් නිසා අපපි ආන්ස ගෙන බත්්නක ප්‍රෙස් කරනවා ඊළඟට එක්න අඩු කිරීම කලා තියෙනවා එතකොට ආන්ස අඩු කිරීම ඊළඟටක් ගනය ගණය ආස කියන එක ගනය මෙතන වරහණ දාගන්න න අනිවාරෙන්ම हीළඟට දाइ ुන කියන්නේ ද දෙයි एकආස කියන හිළඟට අඩුකිරීම වराण බदීම ලුණ टाइ කර इළඟපවහණරලා මෙන්න මේක ලිය ගන්නවා තුुनයි තු වර්ගය කියන්නේ තුනයි ආන්ස වර්ගය දන දෙක ඊළඟට වරහණ හලා සමමාලකු බනෝ එතකොට ප ැල් තින බලාගන්නපුලන් බිදුව දසම හතයි හතයි බිඳුවයි නොමේ කියලා. එතකොට අපි මේ තුංගනි දශවස්ථානයකෙට වෙනස් සෙලානේ ඒක කියන්නේ අපිට මේක තමයි ඉඋත්තර විදිිය ගන්නු වෙන්නේ දෙවරනි දශවස්ථානයට හමු නිසා මොකද තුංවැනි දශවස්ථානයක් තුන ඉදන්ක් අතරට අද වෙන සෙලානය. එතකොට අපිට මේ විදිට පුළුවන් න්‍යවටන් රැපෂන් මෙත්ක පාවිච්චි කරලා දීල තියෙන ෆන්සන් එක ආසන්න වශයෙන් රූට්ටක හොයා ගන්න ඒ වගේම මේ කෙල්ලෙක මේ විදියටට අපිට පවිච්චි කරලා ගොඩක් ලේසිෙන් මේ සුළ ගකිනිමම් කරගන්න පුළුවන් නැත්නම් අපට හැබලායි මේ එ උත්තර දශමහතා හතයි බඳුව මේමගේ දේවල් මේකෙදී ටයිප් කර දමයි කරන්න වෙන්නේ ඒක නිසා මේ ආස කියන මොඩ්ඩින් අපිට මේ විදිට ගාන සුළු කරගන්න පුළුවන් වගේම තවද්‍යයක් තමයි මං ඔගලන් කිව්වා ඉස්සල්ලම අපි ගන්න ගෙස්ස එක මේ රූට් එකට ගොඩක්ම ආසන්න වුනොත් තමයි අපිට කෙටි පියවරගණනකින් ගාන ලේසිම හදාගන්න පුළුවන් කියලා දමං ඔගලන්් උදාාරයක් විදිහ හට මේකදී මං පලවෙනි ගෙස්ස එක විදි හටක් නෝට කියන එක විදිහයට දෙක කියනගේ ගත්තොත්ත හෙම මේකදී එ එක කියන එකට එන්නේ එකයි දසම දෙයි අටයි පායි හත කියලාගයක් ඊළඟට එක් දෙකටනවා බිදෝ දසම අටයි නමයයි අටයි දෙක කියලායක් ළඟටක් තුනට එනවා බිදුව දසම හතයි අටයි බිින්දුවයි තුුණ කියලාගයක් හිල්ලඟට xක් හතරටයනවා බිඳුව දසම හයි හතයි බිින්දුවයි නමේ කියලාගයක් X පහට එනල්ලඟට බින්දුව දසම හතයි හතයි බින්දුවයි නමේ කියලා එතකොට මේ x දෙක අපි ආදෙක කල ගත්තොත්ත හෙම අපිට පියවර පහක් දක්වා කියනෙක් පහ වෙනකාම් අපි හොයන්න සිද්ධවෙලා තිෙනවා මොකද දෙ තුන්වැනි දශමස්ථාන වෙනස් නොවෙනකං අපි මේ ගාන හදාගෙනයන්න ඕනී එකො උුලන්ට පැහැදිලීම කියලමං හිතනවා මෙන්න මේ ගන්න ගෙස්ස එක අපි රූට් එකෙන් ඇතට යන්න 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 අපිට මේ හදන්න තියෙන පියවර ටික මේ නිියටන් රැප්ෂන් මෙතට්ඩ එකේදී ගොඩක් වැඩි වෙනවා මේ විදියට බලාගන්න පුළුවන්. ඒක නිසා අපි මේ නිියවටන් රප්සන් මෙතට් එකකින් ගනන් හතද්දී න්න මේ ඉස්සල්ලම ගන්න ගෙස්ස එක හැමවෙලා එම රූට් එකට ගොඩක්ම ආසන් අගයක් ගන්න ඕනි එතකොට අපිට අඩු පියෝරගානකින් මේ ගාන හදාගන්න පුළුව. කොිටම න් ෙන් ානක්ක ද්දිී ෙක් කියක දුන්නට පස්ස ෙක් කියෙ ොයා ගන්නවා ඊළඟට අපිට මේ සූත්‍රයයට මේ අග්‍යයන් ආදේශ කරලා මේ විදිට නිවටන් රපසන් මෙ තඩ්ක පාවිච්චි කරලා ගානක රටස් ආසන් අ වශය හොයාගන්න පුළුවන් ඒ වගේ ම මං හිතරවාම මේ කැල්ලෙකින් සු කරන විදි ගුණන තේරෙන් ති කියලා මොකද අපට විාගෙදී ගොඩක්ම කාල ඉතර කර ගන්න පුුවන් මේ කැල්ෙ ං කියපු විදිහයට පාවිච්චි කරලා මේ සුළ කිරීම් කරොත්තේම ඉති මං එතනවා අද ඔයාල්ලට නිියවටන් රපසනන් මෙතට් එකක කොහොම ගානකට අපප්ලයි කරන්න කියලා මේ වීඩියෝක බැලවට පබසේ කොඩක් ොඳර තෙරෙන් ැති කියලා මේ වගේ වීඩියෝස් දිකට බලන්න ්‍රිකල් කුපිය පසන් එක සබස්කරබ කරන්න ඒගේ බෙල්ලා එකෙනකත් පලිකරොත් ඔයාලට පුළුවන් අපි මේගේ වීඩියෝ එකක් අප්ලෝට් කරපු ගමම්ම ඔයාල ගාටම නොටිෆිකේසන් එකක් ගෙන්න්න ගන්න. ඒනං අපි අලුත් වීඩ එකකින් ආ තම්බිම්.